දිවෙනපුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමා අද අලුයම 4ට ලිහිල් කෙරුණා. දින 3ක කාලයක් සංචරණ සීමා පැවතිලා යම් ආකාරයකට සංචරණ සීමා ලිහිල් වන දිනය. කෙසේ වෙතත් අද දිනේ මේ සංචරණ සීමා ලිහිල් කරනු ලැබුවේ ඔබට යම් සහනයක් සලසා දීමේ අරමුණින්. නමුත් එය සීමා සහිත සංචරණ සීමා ලිහිල් කිරීමක්. ඒ නිසා අද කිසිම ආකාරයක වෙනත් ආකාරයේ කඩසාප්පු විවෘත වන්නේ නැහැ. විවෘත වෙන්නේ පාරිභෝගික සේවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඖෂධ වලට අදාළ වෙළඳ සැල් හෝ සුපිරි වෙළඳ සැල් පමණයි. වෙනත් කිසිම ආකාරයක වෙළඳ සැලක් විවෘත කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබ අද නිවසේ ඉඳලා පාගමනින් මේ වෙළඳ සැල්ට ගමන් කළ යුතුයි. වාහන භාවිතා කිරීමට හැකියාවක් නැහැ. අද දිනේදී හැඳුනුම්පත් අංක ක්‍රමයේ භාවිතා වන්නේ නැහැ. හැඳුනුම්පත ඉරට්ටේ අංකයක් වුවත් ඔත්තේ අංකයක් වුවත් ඔබට ඔබේ ළඟම පාරිභෝගික ස්ථානයේ වෙත ගමන් කිරීමට හැකියාවක් තියෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අද දින මෙලෙස සංචරණ සීමා ලිහිල් කෙරෙනු අතර තම නිවස ආසන්නයේ පිහිටි වෙළඳ සැල් වෙත යන ලෙසටයි ජනතාවට දැනුම් දී තිබුණේ. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ජනතාව නිසි නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් කටයුතු කළ ආකාරය අපට දක්නට ලැබුණා. जीवित रखने රජයේ විසින් ප්‍රකාශයට පත් කරන තිබෙන සෞඛ්‍ය ක්‍රමවේදයන් වශයෙන් මවුන් අනුගමනය කරන්නේ මුව ආවරණ පැළඳීම පමණයි. පවුලකින් එකයි පැමිණීමේ රජයේ විසින් ප්‍රකාශයට පත් කරන ක්‍රමවේදය මවුන් අනුගමනය කරන්නේ නැහැ. වෙනදා මෙතරම් වාහන සංඛ්‍යාවක් මේ නගරය තුළට ඇදීනවා අපි දකින්නේ නැහැ. නමුත් අද දිනේදී පහුගිය දින 4ක් සාපේක්ෂව ගත කල මෙම නගරයට පැමිණෙන සීමා ජනතාව වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. රජය ගත් පහුගිය දින කිහිපයේ වසා දමලා අපේක්ෂා කරන ක්‍රියාමාර්ගය යම් තරමකට මහජනතාව විසින් අද දිනේ අසාර්ථක කරමින් ඉන්නා මේ වෙද්දී එහෙනම් අපි මේ මොහොතේ ඉල්ලමු මහජනතාවගෙන් වගකීමෙන් යුතුව කටයුතු කරන්න ඔබට මේ රට යම් තරම් දුරට සංචරණ සීමා අඩු කරලා තියෙන අද දිනේ අත්‍යවශ්‍ය සේවා ආහාර ද්‍රව්‍ය වෙන දේවල් මිලදී ගන්න ඒක අවභාවිතා කරලා මාර්ගයේ අනවශ්‍ය විදිහට සංචරණය කරලා අවදානමට ලක් වෙන්න එපා කියලා මේ කරන කටයුත්ත විවෘත කිරීමක් නොකර මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා ඔවුන්ගේ නිවෙස් අසලට ප්‍රවාහනය කරන්න පුළුවන් නම් සපයන්න පුළුවන් නම් ඊට වැඩි අපිට සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් කියලා අද දින පෙරවරුවේදී අපිට තහවුරු වෙන විශේෂයෙන් විශාල මහජනතාව පිරිසක් වාහන විශාල සංඛ්‍යාවක් මේ වෙද්දී පාරේ ගමන් කරමින් තියෙන බව අපිට පේන්න තියෙනවා. මේ අතර සංචරණ සීමා ලිහිල් කර ඇති කාලය තුල මත්පැන් අලවිසල් වසා තබන ලෙස සහ මත්පැන් අලවි නොකරන ලෙස පනවා ඇති නියමය සුපිරි වෙළඳසැල් වලටත් 100 අදාළ වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. පැය කිහිපයකට පමණක් සංචරණ සීමා ලිහිල් කෙරුණද යලිත් අද රාත්‍රී 11:00 සිට එළමෙන 7 වනදා දක්වා සංචරණ සීමා ක්‍රියාත්මකයි.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.